නිරපුතේ කාලගුණය කියලා කියන්නේ කිසියම් ප්‍රදේශයක නිශ්චිත කෙටි කාල සීමාවක් තුළ වායුගෝලයේ පවතින ස්වභාවයයි. මේ කෙටි කාල සීමාවක් කියන එක විනාඩියක් වගේ ඉතාමත් කුඩා කාල සීමාවක් වෙන්නත් පුළුවන්. ඒ වගේම මාසයක් වගේ කාල සීමාවක් වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදියට ඊයේ දිනේදී කොළඹ දිස්ත්‍රික්කයේ මුළු වර්ෂාපතනය මිලිමීටර් 22ක් කියන කාලගුණික දත්තය අපිට ගන්න පුළුවනි. හොඳයි දුවේ පුතේ. අපි දැන් යමු යමු දේශගුණය කියන්නේ මොකක්ද කියලා. දුවේ පුතේ දේශගුණය කියලා කියන්නේ දීර්ඝ කාලයක් තුළ යම්කිසි ප්‍රදේශයක කාලගුණික දත්ත අධ්‍යයනය කර දක්වන සාමාන්‍ය පරිසර තත්වයයි. සාමාන්‍යයෙන් අපිට කාලගුණික දත්ත අවුරුදු 30කවත් අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා දේශගුණික දත්තයක් ඉදිරිපත් කිරීම සඳහා. උදාහරණයක් විදියට දුවේ පුතේ කොළඹ දිස්ත්‍රික්කයේ නොවැම්බර් මාසයේදී සාමාන්‍ය උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.1ක් සහ සාමාන්‍ය අවම උෂ්ණත්වය 23.2ක් සෙල්සියස් අංශක 29.2ක් කියන දේශගුණික දත්තය අපිට ගන්න පුළුවන්. යම්කිසි රටක හෝ ප්‍රදේශයක දේශගුණය කෙරෙහි බලපාන සාධක කිහිපයක් තියෙනවා. අපි එම සාධකවලට දේශගුණික සාධක කියලා තමයි අපි ඒවා නම් කරන්නේ. දේශගුණික සාධක ලෙස වර්ෂාපතනය, ආලෝකය, උෂ්ණත්වය, සුළඟ, සාපේක්ෂ ආර්ද්‍රතාව සහ වායුගෝලීය පීඩනය අපි මේ පාඩමේදී කතා කිරීමට නියමිතයි. හොඳයි දුවේ පුතේ. දැන් අපි මේ එක් එක් දේශගුණික සාධකය ජෛව පද්ධති කෙරෙහි බලපාන්නේ මොන වගේද කියලා සාකච්ඡා කරමු. මම මුලින්ම බලාපොරොත්තු වෙනවා වර්ෂාපතනය කියන දේශගුණික සාධකය ගැන කතා කරන්න. එයිනොත් දුවේ පුතේ වර්ෂාපතනය ගැන කතා කරන්න කලින් මම කැමති වර්ෂණය කියන්නේ මොකක්ද කියලා ඔබත් සමග සාකච්ඡා කරන්න. දුවේ පුතේ වර්ෂණය කියලා කියන්නේ වායුගෝලයේ ඇති ජලය ද්‍රව හෝ ඝන ආකාරයෙන් පොළවට පතිත වීමයි. මෙය පිනි, තුහින, වර්ෂාව, අයිස් වැසි, හිම පතනය වගේ ඕනෑම ආකාරයකට වෙන්න පුළුවන්. ඔබ දන්නවනේ දුවේ පුතේ ලංකාවේ අයිස් වැසි හෝ හිම පතනය නැහැ. ලංකාවේ අපිට පිනි, තුහින, වර්ෂාව වගේ ආකාරයට තමයි වර්ෂණය ලැබෙන්නේ. එයිනුත් වර්ෂාපතනය කියන ආකාරය තමයි වර්ෂණය ලැබෙන ප්‍රධානතම ආකාරය වන්නේ අපේ ශ්‍රී ලංකාවට. ඉතින් අපි දැන් සාකච්ඡා කරමු එහෙනම් මේ වර්ෂාපතනය ගැන. දුවේ පුතේ වර්ෂාපතනය කියලා කියන්නේ ජලය බලාකුළුවල සිට මිලිමීටර් 0.5 සිට මිලිමීටර් 5 දක්වා විශ්කම්බයෙන් යුතු බිඳිති ආකාරයෙන් පොළොවට පතිත වීමේ ක්‍රියාවලියයි. ඉතින් දුවේ පුතේ අපි දැන් බලමු මේ වර්ෂාපතනය කොහොමද ජෛව පද්ධති කෙරෙහි බලපාන්නේ කියලා. ඔබ දන්නවා ශ්‍රී ලංකාව කියන්නේ කෘෂිකාර්මික රටක්. ඉතින් මේ වර්ෂාපතනයක් එක්ක බැඳිච්ච කෘෂිකාර්මික රටාවක් තමයි ශ්‍රී ලංකාවේ තියෙන්නේ. දුවේ පුතේ ශ්‍රී ලංකාවේ විමාන වර්ෂාපතන යාන්ත්‍රණයක් තමයි දකින්න තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රධාන කාල දෙකකදී අධික වර්ෂාපතනයක් ලැබෙනවා. ඒ වගේම ඇතැම් කාලවලදී මෙතනදී ප්‍රධාන කාල සීමා දෙකකදී නියම් කාලයක් දකින්න තියෙනවා. දුවේ පුතේ එයිනොත් ශ්‍රී ලාංකිකයෝ යල සහ මහා විදිහට කන්න දෙකකට බෙදාගෙන තමයි ඔවුන්ගේ ගොවිතැන් කටයුතු සිදු කරන්නේ. අපි මාර්තු සිට සැප්තැම්බර් දක්වා යල කන්නේ විදිහටත්, ඒ වගේම ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වා මහ කන්නේ විදිහටත් තමයි නම් කරලා තියෙන්නේ. අපි දැන් බලමු යල කන්නේදී කොහොමද වර්ෂාපතනය ලැබෙන්නේ කියලා. දුවේ පුතේ අපි දැන් බලමු වර්ෂාපතනය කොහොමද ජෛව පද්ධති කෙරෙහි බලපාන්නේ කියලා. ඔව්, ශ්‍රී ලංකාවට ලැබෙන වර්ෂාපතනය අනුව ශ්‍රී ලාංකිකයෝ
එය යල සහ මහ විදියට ප්‍රධාන කන්න දෙකකට බෙදලා තියෙනවා. ඉතින් දුවේ පුතේ යල කන්නය මාර්තු සිට සැප්තැම්බර් දක්වාත් මහ කන්නය ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වාත් ක්‍රියාත්මක වෙනවා. අපි යල කන්නය ගැන බැලුවොත් පළමු අන්තර් මෝසමෙන් තමයි මාර්තු සිට අප්‍රේල් දක්වා වර්ෂාපතනය ලැබෙන්නේ. ඒ වගේම මැයි සිට සැප්තැම්බර් දක්වා නිර්තදිග මෝසමින් වර්ෂාපතනය ලැබෙනවා. ඉන්පසුව ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා දෙවන අන්තර් මෝසම ක්‍රියාත්මක වෙනවා. ඉන්පසුව දුවේ පුතේ දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඊසාන දිග මෝසන් සුළඟ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපේ ශ්‍රී ලාංකික කෘෂිකාර්මාන්තයේ නියුතු වූවන් මෙන්න මේ වර්ෂාපතන යාන්ත්‍රණය පදනම් කරගෙන තමයි ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු වල නිරත වෙන්නේ. හොඳයි. මම ඔබට පුංචි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නම්. මේ ප්‍රශ්නය 2017 වර්ෂයේ ජෛව පද්ධති තාක්ෂණවේදයේ ප්‍රශ්න උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ තිබුණු ව්‍යුහගත රචනා ප්‍රශ්නයක්. දුවේ පුතේ, ඉන් අසා තිබුණේ මෙම වර්ෂාපතන යාන්ත්‍රණයේ පවතින ඍණාත්මක බලපෑමක් සඳහන් කරන්න කියලා. ඉතින් ඔබට පුළුවන් හිතා ගන්න මේ වර්ෂාපතන යාන්ත්‍රණයේ තියෙන ඍණාත්මක බලපෑමක් ගැන. ඔව් දුවේ පුතේ, මෙහි පවතින ඍණාත්මක බලපෑම තමයි මෙහි අධික වර්ෂාපතන පවතින කාල සහ අධික නියම් තත්ත්ව පවතින කාල පැවතීම. ඉතින් මේ වර්ෂාපතන යාන්ත්‍රණයේ පවතින ඍණාත්මක බලපෑම මෙන්න මෙයයි. දුවේ පුතේ, අපි දන්නවා ජෛව පද්ධතිවල ක්‍රියාකාරීත්වය සඳහා ජලය කියලා කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක්. ඉතින් දුවේ පුතේ, ජලය ප්‍රමාණවත් තරම් ලැබීම ජෛව පද්ධති සඳහා ඉතාමත් හිතකර විදියට තමයි බලපාන්නේ. ඉතින් ප්‍රමාණවත් තරම් ජලය ලැබීම නිසා අපි දන්නවා ශාක වර්ධනයට අවශ්‍ය ජලය මෙමගින් ලැබෙනවා. ඒ වගේම මේ හේතුව නිසා බිම් සැකසීම පහසු වෙනවා. ඒ වගේම ජල පෝෂකවලට ජලය ලැබීම මේ නිසා සිදුවෙනවා. ඒ වගේම දුවේ පුතේ, භූගත ජලය පුනරාරෝපණය වීමත් මේ හේතුව නිසා සිදුවෙනවා. ඔව්, ප්‍රමාණවත් තරම් ජලය ලැබීම යෝග්‍යයි. ජෛව පද්ධතිවල ක්‍රියාකාරීත්වය උදෙසා ජලය අත්‍යවශ්‍යයි. ඉතින් ප්‍රමාණවත් තරම් ජලය ලැබීම ජෛව පද්ධති කෙරෙහි ඉතාමත් හිතකර විදියට තමයි බලපාන්නේ. අපි දන්නවා ශාක වර්ධනයට ප්‍රමාණවත් තරම් ජලය ලැබුණොතින් ශාක වර්ධනයට අවශ්‍ය ජලය ලැබෙනවා. ඒ වගේම මේ නිසා බිම් සැකසීමත් පහසු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ජල පෝෂකවලට අවශ්‍ය ජලය ලැබීමත් මේ නිසා සිදු වෙනවා. ඒ වගේම දුවේ පුතේ, භූගත ජලය පුනරාරෝපණය වීමත් මෙම වර්ෂාපතනය නිසා සිදු වෙනවා. ඒ වගේම ගුණාත්මක තෘණ නිෂ්පාදනයක් සඳහා ප්‍රමාණවත් තරම් වර්ෂාපතනය ලැබීම හේතු වෙනවා. ඉතින් ඒ නිසා අපි දන්නවා සත්ව පාලනයේදී අපිට ගුණාත්මක අස්වැන්නක් ලැබීමට මේක හේතුවක් වෙනවා. ඔව්, අපි දන්නවා ප්‍රමාණවත් තරම් වර්ෂාපතනය ලැබීම හිතකරයි. නමුත් දුවේ පුතේ, වර්ෂාපතනය ප්‍රමාණව ඉක්මවා ලැබීම නැත්තම් අධික වර්ෂාපතනයක් ලැබීම, ඒ වගේම වර්ෂාපතනය ප්‍රමාණවත් තරම් නොලැබීම යන කරුණු ජෛව පද්ධති කෙරෙහි ඉතා අහිතකර බලපෑම් සිදු කරනවා. ඉතින් අපි අපේ පාඩමේදී සාකච්ඡා කරමු මෙම අහිතකර බලපෑම් මොනවද කියලා. එයිනුත් මං කැමති මුලින් ඔබේ අවධානය යොමු කරන්න අධික වර්ෂාපතනයක් ජෛව පද්ධති කෙරෙහි ජෛව පද්ධතිවලට ලැබුණොතින් සිදුවන අහිතකර බලපෑම් මොනවද කියලා. දුවේ පුතේ, ඔබ දන්නවා අධික වර්ෂාපතනයක් ලැබුණොතින් අපේ ශාක ඇද වැටෙනවා, තැලෙනවා, පොඩි වෙනවා, ඒ වගේම මල්පල හැලී යම සිදු වෙනවා. මේ වගේ යාන්ත්‍රික හානි ශාකවලට සිදු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අධික වර්ෂාවට පරාග සේදී යාම නිසා පරාගණයටත් බාධා ඇති වෙනවා. එය අපේ අස්වැන්නට ඉතාමත් අහිතකර විදියට බලපාන්න පුළුවන්. ඔව් දුවේ පුතේ,
ඒ වගේම බෝගස්සුණු නෙලීම සැකසීම වගේ ක්‍රියාවලි වලට මේ අධික වර්ෂාපතනයේ බාධා පැමිණෙනවා. ඔබ දන්නවා වී වගාවේදී අපිට අසන් නෙලන අවස්ථාවේදී අධික වර්ෂාපතනයට බඳුන් වුණොත් අසන්න විනාශ වී යාමට ලක් වෙනවා. ඒ වගේම මෙහි ගුණාත්මක අගයත් පිරිහෙනවා. ඒ විතරක් නෙවෙයි දුවේ පුතේ, අධික වර්ෂාපතනයේ නිසා අසනු හානි ඇති වෙනවා. අපිට වැඩි කල් තියාගන්න බෑ අධික වර්ෂාපතනයට මුහුණ දුන්නු බෝග වැඩි කල් අපිට තියාගන්න බෑ. ඒ විතරක් නෙවෙයි මේ අධික වර්ෂාපතනයේ නිසා රෝග සහ පාලි බෝධ ව්‍යාප්තියත් ඉහළ යනවා. ඉතින් දුවේ පුතේ, ඒකම අධික වර්ෂාපතනයේ නිසා ඇතිවෙන තවත් හානිකර අවස්ථාවක් තමයි, තවත් අහිතකර අවස්ථාවක් තමයි පාංශු ඛාදනයේ සිදුවීම. එනම් පස්සංශු අධික වර්ෂාපතනයේ හේතුවෙන් පාංශු දේහයෙන් වෙන් වී එය පස මතු පිටින් ගලාගෙන ගොස් වෙනත් ස්ථානයක තැන්පත් වීම සිදුවෙනවා. මෙසේ පස මතු පිටින් ගලා යෑමට අපි කියන අපදාවේ කියලා. ඉතින් මේ අපදාවේ වගේ ක්‍රමවලින් පාංශු ඛාදනය බහුලව සිදුවෙනවා අධික වර්ෂාපතනය නිසා. ඒ වගේම දුවේ පුතේ, මෙම පස්සංශු විවිධ අවලම්බන ජලාශ වලට එකතු වීම නිසා ජලජ මත්ස්‍යයන්ගේ කරමල් කරමල් තුවාල වීම, ඒ වගේම ශ්වසන අපහසුතා ඇතිවීම, ඒ වගේම මත්ස්‍ය ගහණය අඩුවීම සිදුවෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ අධික වර්ෂාපතනයන් නිසා බිත්තර ඔවුන්ගේ බිත්තර විනාශ වීම තමයි මේකට හේතුව දුවේ පුතේ. ඒ වගේම මත්ස්‍ය අස්සුණු නෙලීමේදී හා සැකසීමේ කටයුතු වලටත් මේ අධික වර්ෂාපතනයේ බාධා පැමිණෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මේ කරදිය මත්ස්‍ය කර්මාන්තයටත් අධික වර්ෂාපතනය නිසා විවිධ බාධා පැමිණෙනවා. ඒකට හේතුව තමයි අධික වර්ෂාපතනය නිසා එම ජලයේ ලවණ සාන්ද්‍රණය අඩුවීම. මේ හේතුවෙන් එහි සිටින ජීවීන්ට එය අහිතකර අන්දමින් බලපානවා. ඔය දුවේ පුතේ, ඒ විතරක් නෙවෙයි, මේ වර්ෂාව නිසා විවිධ බැරලෝහ එකතු වෙන්න පුළුවන් ජලාශවලට. ඉතින් ඒ හේතුව නිසා ඒවා ආහාර දාම ඔස්සේ මිනිසාට ගමන් කරලා ඒකෙන් විවිධ අහිතකර බලපෑම එක නිසා ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට දැන් ශ්‍රී ලංකාවේ පවතින වකුගඩු ප්‍රශ්නය, ඒ වගේම විවිධ පිළිකාවලට මිනිසා ගොදුරු වීම වගේ දේවල් අපිට මේ නිසා ඇතිවෙච්ච දේවල් කියලා උදාහරණ විදියට දෙන්න පුළුවන්. දුවේ පුතේ, ඒ වගේම තව දෙයක් එනවා. මේ අධික වර්ෂාපතනය නිසා නයිට්‍රේට් ෆොස්ෆේට් වගේ පෝෂක ජලයත් සමග සෝදාගෙන එනවා. මෙම ජලය ජලාශ වලට එක්වීමෙන් ජලාශ එම පරිසර පද්ධතිවල තිබෙන ජලජ ශාක ප්ලවාංග එම ගහණය ඉතාමත් එහි වර්ධන වේගය වැඩි වෙනවා. එම හේතුවෙන් අපි කියනවා මෙන්න මේ සංසිද්ධියට සුපෝෂණය කියලා. දෙපිටේ සුපෝෂණයේ නරක ප්‍රතිඵලය වෙන්නේ අපි දන්නවා රාත්‍රී කාලයට ශාක ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ, ශ්වසනය කරන්නේ. ඒ නිසා රාත්‍රී කාලයට ජලයේ දියේ වී ඇති නැත්නම් ජල ද්‍රව්‍ය ඔක්සිජන් මට්ටම අඩුවීම නිසා එහි සිටින මත්ස්‍යයින්ට එය අහිතකර විදිහට බලපාන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ, අධික වර්ෂාපතනය නිසා රොන්මඩ ජලාශවල තැන්පත් වීමෙන් ජලාශවල ධාරිතාවය අඩුවීම සිද්ධ වෙනවා. මේ නිසා ක්ෂණික ගම්මතුරු තත්ත්වයක් වුණත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නිදැලි ක්‍රමයට ඇති කරන සතුන් කෙරෙහිත් අධික වර්ෂාපතනය විවිධ අහිතකර බලපෑම් ඇති කරනවා. උදාහරණයක් විදිහට ඔවුන් විවිධ රෝග පීඩාදියට මුහුණ පානවා මේ වර්ෂාපතනය නිසා. ඒ වගේම දුවේ පුතේ, අපි දන්නවා අධික වර්ෂාපතනය හේතුවෙන් අපිට අපේ මිනිසාගේ ඉදිකිරීම් කටයුතු වලටත් බාධා පැමිණෙනවා. හොඳයි, අපි මෙච්චර වෙලා කතා කරේ අධික වර්ෂාපතනය කොහොමද ජෛව පද්ධති කෙරෙහි බලපෑවේ කියලා. දුවේ පුතේ, අපි දැන් යමු වර්ෂාපතනය අඩුවීම කොහොමද
ජෛව පද්ධති කෙරෙහි බලපාන කියලා. මම ඔබට පෙරදී කිව්වා ජෛව පද්ධති කෙරෙහි ජෛව පද්ධති වල ක්‍රියාකාරීත්වය කෙරෙහි ජලය අත්‍යවශ්‍යයි. නමුත් ජලය නොලැබී යාමෙන් එම පරිසර පද්ධති විනාශයට පත් වෙනවා. උදාහරණයක් විදියට මේව ස්වභාවික පරිසර පද්ධති වෙන්නත් පුළුවන් දුවේ පුතේ. කුෂිකාර්මික පරිසර පද්ධති වෙන්නත් පුළුවන්. මේ පරිසර පද්ධතිවල ක්‍රියාකාරීත්වය ඇනහිටීම සිදු වෙනවා. මේ වර්ෂාපතනය අඩු වුණොත්. හොඳයි දුවේ පුතේ. ඒ වගේම මත්ස්‍ය අභිජනන රටා වෙනස් වීමත් ඔවුන්ගේ සංක්‍රමණ රටා ප්‍රජනන රටා පෝෂක රටා වෙනස් වීම නිසා මත්ස්‍ය අස්වැන්න අඩු වීමත් සිද්ධ වෙනවා. හොඳයි. ඒ විතරක් නෙවෙයි නියම් කාලවලදී ජලයේ ලවණතාවය වැඩි වීම සිද්ධ වෙනවා. ඒ වගේම ජලාශ සිඳී යාම නිසා ඒ වායේ සිටින ජලජ ජීවීන් මිය යාමට පත් වෙනවා. ඉතින් මේ විදිහට වර්ෂාපතනය අඩු වීම නිසා විවිධ අහිතකර තත්ත්වවලට ජෛව පද්ධති ලක් වෙනවා. දුවේ පුතේ අපි ඒ කතා කරේ වර්ෂාපතනය කියන දේශගුණික සාධකයේ කොහොමද ජෛව පද්ධති වලට බලපාන්නේ කියලා. දැන් අපි යමු වෙමු උෂ්ණත්වය කියන දේශගුණික සාධකයේ වෙත. අපි දන්නවා උෂ්ණත්වය කියලා කියන්නේ තාප ශක්තිය මෙන් ලැබෙන මිනුමක්. අපි සාමාන්‍ය ජීවිතයේදී සෙල්සියස් අංශක හෝ ෆැරන්හයිට් අංශක වලින් ඒ මෙන් ලැබෙනවා. දුවේ පුතේ අපි දැන් යමු වෙමු මේ උෂ්ණත්වය කියන දේශගුණික සාධකයේ කොහොමද ජෛව පද්ධති කෙරෙහි බලපාන්නේ කියලා. දුවේ පුතේ බීජ පරෝහණය සඳහා උෂ්ණත්වය ඊට අරචුවම බලපානවා. උදාහරණයක් විදියට අඩු උෂ්ණත්වවලදී බීජ පරෝහණ ශීඝ්‍රතාවය ඉතාමත් අඩුයි. ඒ වගේම සෙල්සියස් අංශක 45 වගේ ඉහළ උෂ්ණත්වවලදී බීජ පරෝහණය නවතිනවා. මේ සඳහා ප්‍රශස්ත උෂ්ණත්වයේ විදිහට අපි බොහෝ භෝග සඳහා සලකන්නේ අංශක 25ත් 30ත් අතර උෂ්ණත්වය. ඒ වගේම දුවේ පුතේ බීජ සුප්තතාවය ඉවත් කිරීමටත් අපි උෂ්ණත්වය යොදා ගන්නවා. ඔබ බලලා ඇති මොකක්ද මේ බීජ සුප්තතාවය කියන්නේ කියලා. දුවේ පුතේ ඇතැම් බීජවලට පොරෝහණය වීම සඳහා අවශ්‍ය සියලු සාධක ලබා දුන්නත් පොරෝහණය නොවී පවතිනවා. නැත්තම් පැලවෙන්නේ නැතුව තියෙනවා. ඉතින් මේ ඉවත් කිරීම සඳහා අපි විවිධ ක්‍රම ශිල්ප පාවිච්චි කරනවා. උෂ්ණත්වය භාවිත කිරීම කියන්නේ ඉන් එක ක්‍රම ශිල්පයක්. උදාහරණයක් විදියට තේක බීජවල බීජ සුප්තතාවය ඉවත් කිරීම සඳහා අපි උෂ්ණත්වය භාවිත කරනවා. හොඳයි. දුවේ පුතේ ඒ විතරක් නෙවෙයි ප්‍රභා සංශ්ලේෂණය, ශ්වසනය, උත්සේදනය වගේ ශාක කායික ක්‍රියාවලිය කෙරෙහි උෂ්ණත්වය බලපානවා. අපි දන්නවා උෂ්ණත්වය වැඩිවීමත් සමග ප්‍රභා සංශ්ලේෂණය වැඩි වෙනවා. ඒ වගේම ශ්වසන වේගයත් වැඩි වෙනවා. එතකොට ශ්වසන වේගය වැඩි වෙනවා කියන්නේ දුවේ පුතේ උෂ්ණත්වයත් සමග සංචිත ආහාර ප්‍රමාණය අඩු වෙනවා. අපි දන්නවා උෂ්ණත්වය වැඩිවීමත් සමග පත්‍ර මධ්‍ය සෛලවල තියෙන ජලාණු වල චාලක ශක්තිය වැඩි වෙලා ඒවා අන්තර් සෛලීය අවකාශ වෙතට පැමිණීම සිද්ධ වෙනවා. ඉතින් මේ හේතුවෙන් උත්සේදනය වැඩි වෙනවා. ඉතින් දුවේ පුතේ තව දෙයක් කතා කරන්න ඕනේ. අපි දන්නවා සාමාන්‍යයෙන් අංශක 30 35 40 වගේ ඉහළ උෂ්ණත්වවලදී එන්සයිම අක්‍රිය වීම සිදු වෙනවා. ඒ කියන්නේ ඉතා ඉහළ උෂ්ණත්වවලදී අංශක 45 වගේ උෂ්ණත්වවලදී එන්සයිම අක්‍රිය වීම සිද්ධ වෙනවා. ඒ වගේම උෂ්ණත්වය ඍජු හෝ වක්‍ර ආකාරයට පුෂ්පීකරණය කෙරෙහි බලපානවා. උදාහරණයක් විදියට ගෝවා, කැරට් වගේ ශාකවල පුෂ්ප හට ගැනීම සඳහා අඩු උෂ්ණත්ව තත්ත්ව අවශ්‍ය වෙනවා. දුවේ පුතේ ඒ වගේම අර්ථාපවලන ස්කන්ධ වර්ධනයට දිවා කාලයේ උෂ්ණත්වය සහ රාත්‍රී කාලයේ උෂ්ණත්වය බලපානවා. ඇත්තටම මේ සඳහා අවශ්‍ය වෙන්නේ දිවා කාලයේ ඉහළ උෂ්ණත්වයක් සහ රාත්‍රී කාලයේ පහළ උෂ්ණත්වයක්. මේකට හේතුව මේකයි දුවේ පුතේ. දිවා කාලයේ ඉහළ උෂ්ණත්වය නිසා ප්‍රභා සංශ්ලේෂණ වේගය
ඉහළ යනවා. ඒ වගේම රාත්‍රී කාලයේ පහළ උෂ්ණත්වය නිසා ශ්වසන වේගය අඩු වෙනවා. මේ හේතු දෙකම නිසා සංචිත ආහාර ප්‍රමාණය වැඩි වෙලා අර්ථාපල්වල ආකන්ද වර්ධනය සිදු වෙනවා. ඉතින් දුවේ පුතේ ඒ විතරක් නෙවෙයි අපි දන්නවා ශාකතු මුල් අද්වා ගැනීම සඳහා අපි ඉහළ උෂ්ණත්ව භාවිත කරනවා. මේ කියන තාක්ෂණය අපි සූර්ය ප්‍රචාරක ව්‍යුහවල ඒ වගේම හරිතාගාර පොලිතින් උමන් වගේ ස්ථානවල අපි මෙන්න මේ උෂ්ණත්වය කියන එක භෝග වගාව කෙරෙහි ඉතා ප්‍රශස්ත විදිහට භාවිත කරනවා. දුවේ පුතේ ඔබ දන්නවා අස්වනු නෙලා ගතට පස්සේ ඒවා ගබඩා කර ගැනීම සඳහා අපිට විවිධ උෂ්ණත්ව පරස යොදා ගන්නවා. විවිධ භෝග සඳහා මේ සඳහා උචිත උෂ්ණත්ව පරස විවිධාගයන් යොදා ගන්නවා. ඒ විතරක් නෙවෙයි අපි දන්නවා ආහාර පරිරක්ෂණය කෙරෙහි අපි උෂ්ණත්වය යොදා ගන්නවා. ඒ කියන්නේ ඉතා අඩු උෂ්ණත්ව සහ ඉතා ඉහළ උෂ්ණත්වවලදී ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය ඉතාමත් පහළ මට්ටමක පවතින්නේ. එතකොට ශුද්ධ ජීවීන්ට ප්‍රශස්ත උෂ්ණත්ව පරාසයක් ලැබුණොත් ඔවුන් ඉතාමත් හොඳින් වර්ධනය වෙනවා. ඉතින් දුවේ පුතේ ඒ කියන්නේ ආහාරවල ආහාර නරක් වීම කෙරෙහි බලපාන ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය කෙරෙහි උෂ්ණත්වය ඍජුවම බලපානවා කියන එකයි. ඒ වගේම ඉහළ උෂ්ණත්වය නිසා පරාග වේලීම සිද්ධ වෙනවා. මේ නිසා පරාග වේලී යාම නිසා ඒවා හැලී යාමෙන් අස්වැන්න අවසාන වශයෙන් අඩුවීම තමයි අපිට ප්‍රතිඵලය වන්නේ. දුවේ පුතේ ඒ වගේම උෂ්ණත්වය ගොවිපල සතුන් කෙරෙහි විවිධාකාරයෙන් බලපානවා. දුවේ පුතේ ඉතා ඉහළ උෂ්ණත්ව වගේම ඉතාමත් පහළ උෂ්ණත්ව ගොවිපල සතුන් කෙරෙහි ඉතාමත් අහිතකර විදිහට බලපානවා. උදාහරණයක් විදිහට ඉතාමත් ඉහළ උෂ්ණත්ව ගොවිපල සතුන් කෙරෙහි බලපාන ආකාරය ගැන අපි කතා කරෝති. එහිදී ගොවිපල සතුන්ගේ ආහාර රුචිකත්වය නැත්නම් ආහාර ආගනුව අඩු වෙනවා. ඒ වගේම ඉතාමත් වැඩි උෂ්ණත්වවලදී ඔවුන් ලිංගික පරිණතියට පැමිණෙන වේගය නැත්නම් ලිංගික පරිණතියට පැමිණෙන කාලය වැඩිවීම සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි ගොනුන්ගේ ශුක්‍රාණුවල ගුණාත්වයත් මේ ඉහළ උෂ්ණත්වවලදී පිරිහෙනවා කියලා සාගෙන තියෙනවා. ඉතින් දුවේ පුතේ අපි දැන් බලමු අපි දන්නෝ ඉහළ උෂ්ණත්වය කියන එක අද වෙනකොට ගෝලීය තර්ජනයක් බවට පත් වෙලා තියෙනවා. ගෝලීය උෂ්ණත්වය දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. ඉතින් මම හේතුව නිසා ද්‍රවීය ප්‍රදේශවල ග්ලැසිය දියවීම හේතුවෙන් මුහුදු මට්ටම ඉහළට පැමිණිලා තියෙනවා. ඒ හේතුව නිසා වෙරළාසන්න පහත් බිම් යටවීම සිදු වෙමින් පවතිනවා. දූපතේ මේ හේතුව නිසා සාගරයෙන් වෙරළාශ්‍රිත ප්‍රදේශ යටවීම හේතුවෙන් එම පස අධික ලවණතාවයට පත් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සාගර ජලයේ උෂ්ණත්වය වැඩිවීම හේතුවෙන් කොරල් බුහුභාවන්ගේ වර්ධනය අඩු වෙනවා. ඉතින් ඒ නිසා එය කොරල් පරවලට ඉතාමත් අහිතකර ලෙස බලපානවා. ඒ වගේම දුවේ පුතේ ඔබ දන්නවාද ඇතැම් ජීවීන් මිහි පිටින් සම්පූර්ණයෙන්ම තුරන් වීමේ අවදානමකට ලක් වෙලා තියෙනවා. අපි දැන් යොමු වෙමු අපේ ඊළඟ දේශගුණික සාධකය වන ආලෝකයේ දෙසට. දුවේ පුතේ මේ ආලෝකයේ කියන දේශගුණික සාධකය ආකාර තුනකින් ජෛව පද්ධති කෙරෙහි බලපානවා. ඒ තමයි ආලෝක තීව්‍රතාව, ආලෝකයේ ලැබෙන කාල සීමාව සහ ආලෝකයේ ගුණාත්මක භාවය. අපි දැන් මේ එකින් එක සාධකයේ කොහොමද ජෛව පද්ධති කෙරෙහි බලපාන්නේ කියලා සාකච්ඡා කරමු. අපි මුලින්ම සාකච්ඡා කරමු දුවේ පුතේ ආලෝක තීව්‍රතාවය කියන්නේ මොකක්ද කියලා. ආලෝක තීව්‍රතාවය කියලා කියන්නේ ඒකක ශේෂ්ඨඵලයක් මත පතිත වන ආලෝක විකිරණ ප්‍රමාණය. අපි මේක වර්ග මීටරයට වොට් කියන එකකින් මනිනවා. ඔබ දන්නවා
වලාකුළු ගහන අවස්ථාවක ආලෝක ත්‍රීවිතාවය ඉතාමත් අඩුයි. ඒ වගේම උදේ කාලයට වඩා දිවා කාලයේදී ආලෝක ත්‍රීවිතාවය වැඩි. මේ විදිහට ආලෝක ත්‍රීවිතාවයේ විවිධ කාලවලදී විවිධ අවස්ථාවලදී විවිධාගයන් ගන්න පුළුවන්. ඉතින් මෙය ජෛව පද්ධති කෙරෙහි බලපාන්නේ කොහොමද කියලා අපි දැන් සාකච්ඡා කරමු. දුවපුතේ ආලෝක ත්‍රීවිතාවය ශාකවල ප්‍රභා සංශ්ලේෂණය, ස්වසනය, ඒ වගේම වර්ණක සංශ්ලේෂණය, උත්සේදන යන ක්‍රියාවලි සඳහා ඉතාමත් වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි. ශාක ප්‍රභාවර්තී චලන සඳහාද මේ වැදගත් වෙනවා. දුවපුතේ ප්‍රභාවර්තී චලන කියලා කියන්නේ ශාක ආලෝකයේ දෙසට වර්ධනය වීම. ඉතින් ආලෝක ත්‍රීවිතාවය මේ සඳහා බලපානවා. ඒ විතරක් නෙවෙයි. අපි දන්නවා ජලජ පරිසර පද්ධතිවල ප්ලවාංග සහ ජලජ පැලෑටිවල වර්ධනය කෙරෙහි මේ ආලෝක ත්‍රීවිතාවය බලපානවා. ඒ වගේම ඇතැම් සතුන් ආලෝකයේ සඳහා ඉතාමත් සංවේදී. උදාහරණයක් විදිහට කුඩා කුකුල් පැටවුන් සඳහා අපි කෘතිම ආලෝක ප්‍රභවයක් භාවිත කිරීම දක්වන්න පුළුවන්. දෙපොතේ අපි තවත් මේ ආලෝක ත්‍රීවිතාවයේ බලපෑම් ගැන කතා කරනවා නම් ඔබ දැකලා ඇති අධික සූර්යාලෝකයට නිරාවරණය වෙච්ච එළවලු සහ පළතුරු. ඔව්. එතකොට එම එළවලු හා පළතුරු වල වයනයට හානි පැමිණෙනවා. නැත්තම් ඒවායේ ලෙල්ල නැත්තම් පොත්ත පිට කවචය පිරිස්සීමට භාජනය වෙනවා. හොඳයි. අපි දැන් කතා කරමු ආලෝකයේ ඊළඟ බලපාන ආකාරය කියලා. අපි දෙවන බලපාන ආකාරය කියලා ආලෝකයේ ලැබෙන කාල සීමාවනේ. අපි දැන් සාකච්ඡා කරමු දුවේ පුතේ මොකක්ද මේ ආලෝකයේ ලැබෙන කාල සීමාව කියන එකෙන් අදහස් වෙන්නේ කියලා. දුවේ පුතේ ආලෝකයේ ලැබෙන කාල සීමාව කියලා කියන්නේ යම් ශාකයක් දිනක් තුල ආලෝකයට නිරාවරණය වී පවතින කාල සීමාවයි. ඔබ දන්නවද දුවේ පුතේ අපිට විවිධ දිනවලදී අවුරුද්දේ විවිධ දිනයන්වලදී ලැබෙන ආලෝකයේ ලැබෙන කාල සීමාව විවිධයි. සමහර කාලවලට වැඩි ආලෝක ප්‍රමාණයක් නැත්නම් වැඩි ආලෝක කාල සීමාවක් ලැබෙනවා. සමහර කාලවලදී අඩු ආලෝක කාල සීමාවක් ලැබෙනවා. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ දිගුම දිනේ කියලා අපි දිගු දිවා දිනේ කියලා අපි සලකන්නේ ජූනි 21. ඒ වගේම ශ්‍රී ලංකාවේ කෙටි දිවා කාලය තියෙනවා කියලා අපි සලකන්නේ දෙසැම්බර් 21. මේ කාල දෙක අතර වෙනස මිනිත්තු 50ක් විතර වෙනවා කියලා සොයාගෙන තියෙනවා. ඉතින් දෙවියන් ඔබට පේනවනේ. එතකොට අපිට අවුරුද්දේ විවිධ කාලවලදී මේ ආලෝකයේ ලැබෙන කාල සීමාව විවිධ අගයන් ගන්නවා. අපි දැන් බලමු මේ කොහොමද ජෛව පද්ධති කෙරෙහි බලපාන්නේ කියලා. දෙපුතේ ඇතැම් ශාක පුෂ්පීකරණයේදී ආලෝකයේ ලැබෙන කාල සීමාවේ වෙනසට ප්‍රතිචාර දක්වනවා. අපි මේ සංසිද්ධියට හඳුන්වනවා ප්‍රකාශ වර්තීතාව කියලා. ඇතැම් ශාක දිගු දිවා කාලයක් ලැබෙන කාල සීමාවන් වලදී තමයි පුෂ්පීකරණය සිදු කරන්නේ, නැත්නම් මල් පිපීම සිදු කරන්නේ. දිගු දිවා ශාක විදිහට අපි මෙම ශාක හඳුන්වනවා. ඒ වගේම සමහර ශාක තියෙනවා කෙටි දිවා කාලයක් තියෙන කාලවලට තමයි පුෂ්පීකරණය සිදු කරන්නේ. අපි මෙම ශාක කෙටි දිවා ශාක කියලා තමයි හඳුන්වන්නේ. දුවේ පුතේ අපි ආලෝකයේ කාල සීමාව සත්ත්ව පාලනය සඳහාත් බලපාන්නේ මොන ආකාරයේද කියලා කතා කරමු. කිකිලියන්ගේ ලිංගික පරිණතිය ඉක්මන් වීමටත් බිත්තර නිෂ්පාදනය වැඩි වීමටත් මේ ආලෝකයේ ලැබෙන කාල සීමාවේ දිග වැඩිවීම හේතු වෙනවා. අපි දැන් කතා කරමු ආලෝකයේ ගුණාත්මකභාවය කියන්නේ මොකක්ද කියලා. දුවේ පුතේ ඔබ දන්නවා දුෂ්‍යාලෝකය නැනෝමීටර් 400 සිට නැනෝමීටර් 700 දක්වා පරාසයක විහිදලා තියෙනවා. එතකොට මේ අපි ආලෝකයේ ගුණාත්මකභාවය කියලා කියන්නේ මෙන්න මේ දුෂ්‍යාලෝකයේ තරංගායාම සංයුතියයි. මේ අපි දන්නවා දුෂ්‍යාලෝකය වර්ණ 7කින් යුක්තයි. ඉතින් මේ විවිධ වර්ණවලට
ශාක විවිධායුරින් ප්‍රතිචාර දක්වනවා. අපි බලමු මේ ශාක කොහොමද වර්ණ සඳහා ප්‍රතිචාර දක්වන්නේ කියලා. දෙවි පුතේ ඔබ දන්නවාද රතු වර්ණය ප්‍රභා සංශ්ලේෂණය වැඩි කිරීමටත් ඒ වගේම බීජ ප්‍රරෝහණයටත් ශාකවල අතුබෙදීම වේගවත් කිරීමටත් හේතු වෙනවා. ඒ වගේම නිල් ආලෝකය ප්‍රභා සංශ්ලේෂණය වේගවත් කිරීමටත් ඒ වගේම පොරෝහවල වර්ධනයටත් හේතු වෙනවා. ඒ වගේම කොළ ආලෝකය සෛල බෙදීම ඉක්මන් කරනවා. ඔබ දන්නවද දුවේ පුතේ ඇයි අපේ හෘද ශාක කොළ පාට පේන්නේ කියලා? ඒකට හේතුව තමයි ශාක අඩුවෙන්ම අවශෝෂණය කරන්නේ මේ කොළ පාට. ඒ නිසා එම කොළ පාට පරාවර්තනය කිරීම නිසා තමයි දුවේ පුතේ එම හෘද ශාක ඔබට එම වර්ණයෙන් පේන්නේ. ඔව්. අපි දැන් අපේ ඊළඟ දේශගුණික සාධකය වෙන සුළඟ කියන දේශගුණික සාධකයට යොමු වෙමු. මම මෙහිදී මේ පාඩම වඩාත් පැහැදිලි වෙන්න සුළඟේ බලපෑම කොටස් දෙකකට බෙදා දක්වනවා. එකක් තමයි මද සුළඟ කොහොමද ජෛව පද්ධති කෙරෙහි බලපාන්නේ? අනිත් කරුණ අධික සුළඟ කොහොමද ජෛව පද්ධති කෙරෙහි බලපාන්නේ කියලා. මේ යටතේ අපි මුලින්ම කතා කරමු දුවේ පුතේ මද සුළඟ කොහොමද මේ ජෛව පද්ධති කෙරෙහි බලපාන්නේ කියලා. දුවේ පුතේ මද සුළඟ ජෛව පද්ධති කෙරෙහි ඉතාමත් හිතකර ආකාරයට තමයි බලපාන්නේ. උදාහරණයක් විදියට පරාගණයට ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණයට මේක ඉතාමත් හිතකර විදිහට බලපානවා. ඒ වගේම පරිසර උෂ්ණත්වය වැඩිවීම සමනය කිරීම සඳහා මද සුළඟ උපකාරී වෙනවා. ඉතින් දුවේ පුතේ මද සුළඟ ජෛව පද්ධති කෙරෙහි හිතකර විදිහට බලපෑවට අධික සුළඟ නිසා ජෛව පද්ධති කෙරෙහි විවිධ අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ශාකවලට අහිතකර ලෙස මෙම අධික සුළඟ බලපෑම් ඇති කරනවා. ශාකවලට යාන්ත්‍රික හානි සිදු කරනවා. ඒ වගේම අපි දන්නවා අධික සුළඟ නිසා විසුරුම් ජල සම්පාදනයටත් බාධා පැමිණෙනවා. ඒ වගේම බෝගස්සනු සැකසීමේදී පිරිසුදු කිරීමේදී සහ අස්වැනු වියලීමේදී මේ අධික සුළඟ නිසා බාධා පැමිණෙනවා. ඒ විතරක් නෙවෙයි රෝග හා පලිබෝත ව්‍යාප්තියටත් මෙම අධික සුළඟ හේතු වෙනවා. දේ පුතේ ඔබ තව දන්නවා අධික සුළඟ නිසා ධීවර කටයුතු වලටත් බාධා පැමිණෙනවා. අපේ ධීවරයෝ වාරකන් කාලෙට මුහුදුන යන්නේ මේ හේතුව නිසා. ඒ වගේම අධික සුළඟ තත්ත්වය නිසා පස් අංශු ජලාශ වලට ගහගෙන ගිහිල්ලා ආවිලතාවය ඇති වෙන්න පුළුවන්. දුවේ පුතේ ආවිලතාවය කියලා කියන්නේ ජලයේ බොර බව. ජලයේ බොර බව වැඩිවීම නිසා මෙය ජලජ පරිසර පද්ධතිවල වාසය කරන ජීවීන්ටත් අහිතකර ලෙස බලපානවා. ඒ නිසා මත්ස්‍ය ගහණය අඩුවීමේ තර්ජනයට ලක් වෙන්න පුළුවන්. නමුත් දුවේ පුතේ අධික වර්ෂාපතනේ මම මෙච්චර වෙලා කතා කරේ අධික වර්ෂාපතනේ අහිතකර බලපෑම්. දැන් මම ඔබට කියන්න යන්නේ අධික වර්ෂාපතනය නිසා ඇතිවන එක් හිතකර බලපෑමක් ගැන. ඔය දුවේ පුතේ මේ සංසිද්ධියට අපි කියනවා උත්කුපායනය කියලා. උත්කුපායනය කියලා කියන්නේ සාගර ප්‍රදේශවල සුළං තත්ත්ව මගින් සමුද්‍ර පතුලේ ඇති කාබනික ද්‍රව්‍ය මතු පිටට පැමිණීමේ ක්‍රියාවලිය. මේ හේතුව නිසා මත්ස්‍යයින්ට ආහාර බහුල වෙනවා. ඉතින් ප්‍රතිඵලය අපේ මත්ස්‍ය සම්පත අධික වීම. ඉතින් මේක අධික සුළඟ නිසා ඇතිවෙන හිතකර බලපෑමක් විදිහට තමයි අපිට කතා කරන්න පුළුවන්. හොඳයි. දුවේ පුතේ අපි ඊළඟ දේශගුණික සාධකය වෙන සාපේක්ෂ ආර්ද්‍රතාවයට යොමු වෙමු. දුවේ පුතේ සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ කිසියම් නිශ්චිත උෂ්ණත්වයකදී සහ නිශ්චිත පීඩනයකදී නිශ්චිත පරිමාවක් තුළ පවතින එම නිශ්චිත පරිමාවක් සන්තුප්ත කිරීමට අවශ්‍ය ජල වාෂ්ප ප්‍රමාණයට සාපේක්ෂව එම අවස්ථාවේ එම උෂ්ණත්වය සහ එම පීඩනයම එම පරිමාව
සත්‍ය වශයෙන්ම පිරී පවතින ජල වාෂ්ප ප්‍රමාණය දරන අනුපාතයේ ප්‍රතිශතයයි. අපි ඒ වඩාත් පැහැදිලි කරගන්න එය සමීකරණයකින් ඉදිරිපත් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. සංතෘප්ත කිරීමට අවශ්‍ය ජල වාෂ්ප ප්‍රමාණය අපි කැපිටල් A කියලා ගත්තොත් සත්‍ය වශයෙන්ම ඇති ජල වාෂ්ප ප්‍රමාණය කැපිටල් B කියලා ගත්තොත් අපිට සාපේක්ෂ ආර්ද්‍රතාවය B බෙදීම A ගුණ කිරීම C කියන සූත්‍රයෙන් දක්වන්න පුළුවන්. හොඳයි. දෙවි පුතේ අපි දැන් බලමු මේ සාපේක්ෂ ආර්ද්‍රතාවය කොහොමද ජෛව පද්ධති කෙරෙහි බලපාන්නේ කියලා. සාපේක්ෂ ආර්ද්‍රතාවය අපි දන්නවා වර්ෂා කාලයේදී සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි. ඒ නිසා මේ සාපේක්ෂ ආර්ද්‍රතාවයේ හේතුවෙන් රෝග ව්‍යාප්තිය වැඩි වෙනවා. විශේෂ විශේෂයෙන්ම අපිට කියන්න ඕනේ දිලි රෝග ව්‍යාප්තිය ඉතාමත් වැඩි සාපේක්ෂ ආර්ද්‍රතාවයේ වැඩි වුණාම. ඒකම ශාකවල උත්සේදන ක්‍රියාවලියට සාපේක්ෂ ආර්ද්‍රතාවයේ බලපානවා. ඒ වගේම අස්වනු නෙලීම සැකසීම ගබඩා කිරීම සඳහා සාපේක්ෂ ආර්ද්‍රතාවය ප්‍රශස්ත පරිදි තිබෙන්න ඕනේ. ඔව්. ඔබ දන්නවා ඕකිඩ් ඇන්තූරියම් වගේ ශාකවල පුෂ්පවල ගුණාත්මකභාවය කෙරෙහිත් ඉහළ සාපේක්ෂ ආර්ද්‍රතාවය හේතු වෙනවා. ඒ වගේම අපි අතු කෙබෙලි මුල් අද්දවා ගැනීමට ඉහළ සාපේක්ෂ ආර්ද්‍රතා යොදා ගන්නවා. ඉතින් දුවේ පුතේ ඔය වගේ විවිධ ආකාරයට සාපේක්ෂ ආර්ද්‍රතාවය අපේ ජෛව පද්ධති කෙරෙහි බලපෑම ඇති කරන්න පුළුවන්. හොඳයි. අපේ ඊළඟ දේශගුණික සාධකය වන වායුගෝලීය පීඩනය ගැන දැන් කතා කරමු. මේ වායුගෝලීය පීඩනයේ දුවේ පුතේ ඉහළ වායුගෝලීය පීඩනය කාලගුණික තත්ත්වවලට බලපෑම ඇති කරනවා. උදාහරණයක් විදියට වැඩි පීඩන තත්ත්වයට යටතේ බලාකුළු නිර්මාණය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා නියම් තත්ත්වයක් නැත්නම් වැසි රහිත කාලගුණ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අඩු පීඩන තත්ත්වයක් නම් වායුගෝලයේ ඉහළ වායුගෝලයේ තියෙන්නේ අඩු පීඩන තත්ත්වයකදී දුවේ පුතේ බලාකුළු නිර්මාණය වීම දැකිය හැකියි. මේ හේතුවෙන් අපිට වැසි අධික වැසි ඒ වගේම අකුණු වගේ අහිතකර බලපෑම් ඇති වෙන්නත් පුළුවන්. ඒකේ ප්‍රතිඵලයක් විදියට ගම් වතුර නායයන් වගේ ස්වභාවික විපත් ඇතිවීමේ අවදානමකුත් නැතිවා නොවේ. හොඳයි. ඔබ දැන් දැනගත්තා විවිධ දේශගුණික සාධක කොහොමද ජෛව පද්ධති කෙරෙහි බලපෑම් ඇති කරේ කියලා. ඉතින් දුවේ පුතේ අපි අපේ පාඩම නැවතත් සාරාංශගත කරෝතින්. අපි මුලින්ම කතා කරා කාලගුණය කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම අපි දේශගුණය කියන්නේ මොකක්ද කියලත් කතා කරා. දැන් ඔබට පුළුවන් එහි වෙනස පැහැදිලි කිරීමට. ඉන් පසුව අපි යොමු වුණා දේශගුණික සාධක හඳුනා ගන්න. ඒ යටතේ වර්ෂාපතනය, ආලෝකය, උෂ්ණත්වය, සුළඟ, සාපේක්ෂ ආර්ද්‍රතාව සහ වායුගෝලීය පීඩන යන දේශගුණික සාධක පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ විතරක් නෙවෙයි. එම දේශගුණික සාධක ජෛව පද්ධති කෙරෙහි බලපාන ආකාරයත් අපි සාකච්ඡා කරා. මම හිතනවා දැන් ඔබට ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කියලා. ඉතින් ඔබේ අවබෝධය තවදුරටත් තහවුරු කරගන්න අපි අභ්‍යාස කිහිපයකට යොමු වෙනවා. හොඳයි. මෙම බහුවරණය මම තෝරගත්තේ 2018 ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ බහුවරණ ප්‍රශ්න පත්‍රයේ මේ 38 වන බහුවරණ ප්‍රශ්නය. දුවේ පුතේ ඔබ ඒ ප්‍රශ්නය හොඳින් කියවා ගත්තොත් සුළඟේ වේගය පිළිබඳ ප්‍රකාශ දෙකක් පහත දැක්වේ. ඒ සුළඟේ වේගය පාංශු තෙතමනයට බලපායි. ඒ සුළඟේ වේගය පාංශු තෙතමනයට බලපායි. B සුළඟේ වේගය වැඩි වන විට නිතර නිතර ජල සම්පාදනය කිරීමට අවශ්‍ය වේ.
සුළඟේ වේගය වැඩි වන විට නිතර නිතර ජල සම්පාදනය කිරීමට අවශ්‍ය වෙයි. ඔව් ඔබට පිළිතුරු පහක් තියෙනවා. එතනදී අපි මුලින්ම බලමු මේ පිළිතුරු දෙක වැරදිද නැත්නම් නිවැරදිද කියලා. ඔව් දේපතේ ඔබට නිවැරදි පිළිතුරු දිය හැකිද? ඒ සුළඟේ වේගය පාංශු තෙතමනයට බලපායි. ඔව් ඒ නිවැරදි. සුළඟේ වේගය නිසා පාංශු ජලය බාහිර වායුගෝලයට විසරණය වීම සිදු වෙනවා. ඒ නිසා ඒ ප්‍රකාශය නිවැරදි. අපි බී ප්‍රකාශයට ගියොත් සුළඟේ වේගය වැඩි වන විට නිතර නිතර ජල සම්පාදනය කිරීමට අවශ්‍ය වේ. බී ප්‍රකාශයත් නිවැරදි. දේ පුතේ දැන් අපිට තියෙන ගැටලුව පිළිතුරු දෙකම නිවැරදි. එනම් උත්තරේ හතරවෙනි වර්ණය හෝ පස්වෙනි වර්ණය විය යුතුයි. නමුත් දැන් අපි බලන්න ඕනේ ඒ ප්‍රකාශයෙන් වගින් බී ප්‍රකාශය වැඩි දුරටත් පැහැදිලි කරනවද? ඒ වගේම එහෙස නොයසේ නම් බී ප්‍රකාශයෙන් මගින් ඒ ප්‍රකාශය වැඩි දුරටත් පැහැදිලි කරනවද කියලා. ඔය දුව පුතේ මම හිතනවා ඔබ නිවැරදි පිළිතුර ලබා ගන්න ඇති කියලා. මෙතනදී නිවැරදි වර්ණය වන්නේ පස්වන වර්ණයයි. බී ප්‍රකාශය නිවැරදි අතර ඒ මගින් වැඩි දුරටත් පැහැදිලි වේ. හොඳයි. අපි තවත් ප්‍රශ්නයකට යමු. දෙපොතේ මම මේ ගැටලුව ගත්තේ 2018 ජයපදිත තාක්ෂණවේදී විෂයේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයකින්. එහි පළමු ප්‍රශ්නය වර්ෂණය යනු ජල චක්‍රයේ එක් වැදගත් සංරචකයකි. රෝම ඉලක්කම් 1 ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන වර්ෂණ ආකාර දෙකක් සඳහන් කරන්න. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන වර්ෂණ ආකාර දෙකක් සඳහන් කරන්න. ඔබට මතක ඇති අපි වර්ෂණ ආකාර කීපයක් ගැන කතා කරා. මම ඔබට ඒ අවස්ථාවේදී කිව්වා ශ්‍රී ලංකාවට වර්ෂණය ලැබෙන ආකාර කීපයක් ගැන. ඉන් නිවැරදි පිළිතුරු දෙකක් දුන්නා නම් නිවැරදි. ඔව් ඔබට මතක ඇති තුෂර එහෙම නැත්නම් පිනි තුහින හෝ වර්ෂාව කියන පිළිතුරු තුනෙන් ඕනෑම පිළිතුරක් නිවැරදි පිළිතුරු විදිහට අපිට ලබා ගන්න පුළුවන්. දෙපොතේ රෝම ඉලක්කම් 2 කොටසෙන් අහලා තියෙන්නේ ජෛව පද්ධති කෙරෙහි දැඩි වර්ෂාපතනයේ ප්‍රධාන බලපෑම් දෙකක් සඳහන් කරන්න. ජෛව පද්ධති කෙරෙහි දැඩි වර්ෂාපතනයේ ප්‍රධාන බලපෑම් දෙකක් සඳහන් කරන්න. අපි අපේ පාඩමේදී දැඩි වර්ෂාපතනයෙන් වන බලපෑම් කීපයක් කතා කරා. නමුත් මේ ප්‍රශ්නයෙන් අහලා තියෙන්නේ අවස්ථා දෙකයි. ඔබට ඕනෑම අවස්ථා දෙකක් මතක කරගන්න පුළුවන් නම් නිවැරදි පිළිතුර ලෙස බාර ගන්න පුළුවන්. හොඳයි පුතේ. අපි කිව්වා ශාකවලට යාන්ත්‍රික හානි සිදු වෙනවා. ඒ වගේම පාංශු ඛාදනය හෝ අපදාවේ වැඩිවීම සිදු වෙනවා. ක්ෂණික ගම්වතුර තත්ත්ව එහෙම නැත්නම් ජලාශවල ආවිලතාව වැඩිවීම, රෝග ව්‍යාප්තිය වැඩිවීම වගේ ඕනෑම පිළිතුරක් මේ සඳහා අපිට නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන්. හොඳයි. අපි තවත් ප්‍රශ්නයකට යමු. මේ ප්‍රශ්නය මම තෝරගෙන තියෙන්නේ 2016 ජයපදිත තාක්ෂණවේදී විභාග ප්‍රශ්න පත්‍රයේ. මෙය ව්‍යුහගත රචනා ප්‍රශ්නයක්. දේ පුතේ අපි මේ ප්‍රශ්නයට යමු. සූර්ය විකිරණය ජෛව පද්ධති කෙරෙහි බලපාන එක් වැදගත් කාලගුණික පරාමිතියක් ලෙස සැලකේ. රෝම ඉලක්කම් 1 ශ්‍රී ලංකාවේ සූර්ය විකිරණ තීව්‍රතාව අඩුවීම කෙරෙහි බලපාන ප්‍රධාන හේතුව සඳහන් කරන්න. ශ්‍රී ලංකාවේ සූර්ය විකිරණ තීව්‍රතාව අඩුවීම කෙරෙහි බලපාන ප්‍රධාන හේතුව සඳහන් කරන්න. ඔව් දුවේ පුතේ ඔබට මේ සඳහා නිවැරදි පිළිතුර ලබා දිය හැකිද? මම තීව්‍රතාවය කියන කොටසදී ඔබට අවධාරණය කරා අහසේ වලාකුළු වල ස්වභාවය අනුව තීව්‍රතාවය වෙනස් වෙන්න පුළුවන් කියලා. ඉතින් දුවේ පුතේ එනම් මේකට පිළිතුර තමයි වලාකුළු අධික වීම. ඔබ දන්නවා වලාකුළු අධික විට සූර්ය විකිරණ තීව්‍රතාවය අඩුවීමට ලක් වෙනවා. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. රෝම ඉලක්කම් 2
කෘෂිකාර්මික ජෛව පද්ධති කෙරෙහි සූර්ය විකිරණ තීව්‍රතාව අඩු වීමේ ප්‍රධාන බලපෑම සඳහන් කරන්න. කෘෂිකාර්මික ජෛව පද්ධති කෙරෙහි සූර්ය විකිරණ තීව්‍රතාව අඩු වීමේ ප්‍රධාන බලපෑම සඳහන් කරන්න. දුවේ පුතේ ඔබට මේ සඳහා නිවැරදි පිළිතුරු ලබා දිය හැකිද? මම විශ්වාස කරනවා ඔබට පුළුවන් වෙයි කියලා. ඔව්. අපි කතා කරා ප්‍රභා සංශ්ලේෂණය කෙරෙහි සූර්ය විකිරණ තීව්‍රතාවය ඍජුව බලපානවා කියලා. එතකොට සූර්ය විකිරණ තීව්‍රතාවය අඩු වුණොත් අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයත් අඩු වෙනවා. ඉතින් එහි ප්‍රතිඵලය අස්වැන්න අඩුවීම. එනිසා දුවේ පුතේ මෙහි පිළිතුර විදිහට අස්වැන්න අඩුවීම කියන එක අපිට දක්වන්න පුළුවන්. හොඳයි. ඔව්. අපි තුන්වෙනි ප්‍රශ්නයට යමු. රෝමී ලක්කන් 3. තුන්වෙනි ප්‍රශ්නය විදිහට මේකේ දීලා තියෙන්නේ ජෛව පද්ධති කෙරෙහි අධික සූර්ය විකිරණ තීව්‍රතාවයේ ප්‍රධාන බලපෑම් දෙකක් ලැයිස්තුගත කරන්න. ජෛව පද්ධති කෙරෙහි සූර්ය විකිරණ තීව්‍රතාවයේ ප්‍රධාන බලපෑම් දෙකක් විස්තර කරන්න. ඔබට මතක ඇති අපි අපේ පාඩමේදී බලපෑම් ගණනාවක් කතා කරා. ඔබට මතක් කරගන්න වෙන්නේ මෙහිදී ප්‍රධාන කරුණු දෙකක් විතරයි. ඔව්. අපේ කරුණු අතරින් ඕනෑම පිළිතුරක් මෙතන කරුණු දෙකක් මෙහිදී නිවැරදි පිළිතුර විදිහට ඔබට ලබා දෙන්න පුළුවන්. දුවේ පුතේ භෝග පිළිස්සීම, නොයසේනම් ජල සම්පාදන අවශ්‍යතාවයේ වැඩිවීම, වාෂ්පීකරණ උත්සේදනය වැඩිවීම, ඒ වගේම ජල හිඟතාවයක් ඇතිවීම, සත්ත්ව නිෂ්පාදන අඩුවීම වගේ ඕනෑම පිළිතුරක් මෙහිදී අපිට සූර්ය විකිරණ තීව්‍රතාවයේ අඩුවීමේ අධික සූර්ය විකිරණ තීව්‍රතාවයේ බලපෑම් විදිහට සලකන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. එහි අසා තිබෙන්නේ ජෛව පද්ධති කෙරෙහි අධික සූර්ය විකිරණ තීව්‍රතාවයේ ප්‍රධාන බලපෑම් දෙකක් සඳහන් කරන්න කියලයි. දුවේ පුතේ අපි අපේ පාඩමේදී අධික සූර්ය විකිරණ තීව්‍රතාවයේ බලපෑම් කීපයක් කතා කරා. ඔබට ඊන් කරුණු දෙකක් මතක් කරගන්න පුළුවන් නම් පිළිතුරු විදිහට ගන්න පුළුවන්. ඔව්. භෝග පිළිස්සීම, ජල සම්පාදන අවශ්‍යතාව වැඩිවීම, වාෂ්පීකරණ උත්සේදනයේ වැඩිවීම නිසා ජල හිඟතාවක් ඇතිවීම සහ සත්ව නිෂ්පාදනයේ අඩුවීම කියන කරුණු මේට පිළිතුරු විදිහට අපිට ගන්න පුළුවන්. හොඳයි. දුවේ පුතේ මම මෙන්න මේ ප්‍රශ්නය ඔබට ගෙදර වැඩක් විදිහට තමයි ලබා දෙන්න යන්නේ. හොඳයි. අපි මුලින්ම ප්‍රශ්නය කියවමුකෝ. ජල ජීවී කර්මාන්තයේ කෙරෙහි කාලගුණයේ බලපෑම විස්තර කරන්න. ජල ජීවී කර්මාන්තයේ කෙරෙහි කාලගුණයේ බලපෑම විස්තර කරන්න. මම මේ ප්‍රශ්නය තෝරාගත්තේ 2016 උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදයේ ප්‍රශ්න පත්‍රයෙනුයි. මේ 10 වෙනි ප්‍රශ්නයේ ඒ කොටස. දුවේ පුතේ මම ඔබට මගේ පාඩමේ අන්තර්ගතයේදී විවිධ දේශගුණික පද්ධති කෙරෙහි විවිධ ජෛව පද්ධති කෙරෙහි දේශගුණික සාධක බලපාන ආකාරය ගැන විස්තර කරා. මෙම ප්‍රශ්නයේදී අවධාරණය කරලා තියෙන්නේ ජල ජීවී කර්මාන්තය විතරයි. එතකොට ඔබ බුද්ධිමත් වෙන්න ඕනේ උෂ්ණත්වය, ආලෝකයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය, වායුගෝලීය පීඩනය වගේ සුළඟ වගේ විවිධ දේශගුණික සාධක ජල ජීවී කර්මාන්තයේ කෙරෙහි බලපාන්නේ කොහොමද කියලා විස්තර කරන්න. මම හිතනවා අද අපේ පාඩම ඔබ හොඳට අහගෙන හිටියනා. ඒ ඔබ හොඳට අවබෝධ කරගත්තනම් මෙන්න මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු ගොනු කර ගැනීමට ඔබට දැන් හැකියාව ඇති කියලා.